සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්තරන් අම්මිතාති දිවපුතේ, ඊයේ පෙබරවාරි 2 වෙනිදා හරි ලස්සන සිදුවීමක් සිදු වුණා. ඒ තමයි ජේසුව දේව මාලිගාවේ පුදදීමේ මංගල්‍ය, කාණික මංගල්‍ය කියලා අපි කියනවා. මෙන්න මේ මංගල්‍ය ඊයේ දවසේදී අපි සැමරුවා. ඉතින් මේ දවස මගේ ජීවිතේට හරි සමීපයි. ඉතින් ඒක නිසා තමයි මම නැවත වතාවක් ඔබට මේ මංගල්‍ය මතක් කරේ. ඒ වගේ දවසක තමයි පෙබරවාරි 2 1986 ස්වාමින් වහන්සේට මගේ ජීවිතය පුද දෙන්නට මම කොන්වෙන්ට් එකට මගේ මඩවර කන්‍යාරාමයට ඇතුළු වෙච්ච දවස. ඉතින් එතකොට ওই දවස ගැන මට ලොකු අර්ථයක් තිබුණේ මංගල්‍ය කියලා දන්නවා. නමුත් ওই මංගල්‍ය තියෙන ගැඹුරුකම ගැන මට එච්චර අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් කල්යාමෙන් මට මේ දවස මතක් වෙනකොට, ඒ දවස සමරනකොට, දෙවියන්ට ස්තුති කරනකොට මට හිතෙච්ච දේ තමයි මම තෝරගෙන තියෙන්නේ කොන්වෙන්ට් එකට ඇතුල් වෙන්න ලස්සනම දවසනේ කියලා. ජීවිතේ මම හිතන්නේ ජනවන්දනා වර්ෂයේම තුල තියෙන මට තියෙන ලස්සනම දවස තමයි මම කොන්වෙන්ට් එකට ඇතුල් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මාත් එක්ක තවත් මගේ යාළුවෙක්, මගේ බැච්මේට් කෙනෙක් එදා ඇතුළුණා. අපි දෙන්නා එකටයි ඇතුළුුනේ. අද ඒ සිස්ටර් මිය ඇදිලා. නමුත් සුදෝ ස්වාමින් වහන්සේ තුල මේ දවසට සූති කරන අද දවසේදී ජේසුව පුද දුන්නා වගේ මම මගේ ජීවිතේ පුද දුන්නා, ඔබත් ඔබේ ජීවිතේ පුද දෙන තවත් ලස්සන දවසක්. එහෙමනම් ඔබටයි මටයි දැන් අද දවසේ දැන් පුද දීම පුද කරලා ඉවරයිනේ. ඉතින් දැන් අපිට තියෙන්නේ පූජා වෙන්නට, ගෙවෙන දවසක් පාසා පූජා වෙන්නට. How am I offering myself as a new sacrifice? දෙවියන්ට අලුත් ත්‍යාගයක් හැටියට මම කොහොමද ඔප්පු වෙන්නේ? මම නිර්මාණාත්මක කොහොමද මාව දෙවියන්ට දෙන්නේ, ජනතාවට මාව දෙන්නේ, අනිත් කෙනාට මාව දෙන්නේ, තව කෙනෙක්ගේ හදවතට සතුට දෙන්නේ, තව කෙනෙක්ගේ ජීවිතය ජීවත් කරවන්නේ? මෙන්න මේ දේ තුල මොකද සුදෝ ස්වාමීන් වහන්සේව දේවාම්මයි ජුසිතුමයි ගිලා කියලා ඔප්පු කරද්දී ඒ දෙන්නටත් අවබෝධයක් තීරණ නැතුව ඇති. මයි ගොඩ්, කු මොනවද මගේ මේ පුතා කරන්න යන කාර්යය? දේව දරුවෙක් කියලා දන්නවා. නමුත් මොනවද කරන්න යන්නේ කියලා ඒගොල්ලන්ට අවබෝධ නැවෙන්න නැතුව ඇති. අන්න ඒ වගේ තමයි සමහර විට අපි පූජා වෙනකොට අපි දන්නෙත් නැහැ අපි මොනවටද පූජා වෙන්න යන්නේ කියලා. ඔබ ස්වාම පුරුෂයෙක් භාර්යාවක් හැටියට ආදරය තුල පූජා වෙන්න ආරම්භ කරා. ඔබට තේරුමක් තියෙන්නේ නැතුව ඇති මොනවටද මේ පූජා වුනේ කියලා. එහෙමත් නැත්නම් අපේ වෛද්‍යවරුන් වෙන්න ඉගෙනුම ලබන අපේ දරුවෝ, ඉංජිනේරු මාතෘ, ගුරුවරු, හැම වෘත්තියක් තුන මොන වෘත්තියක් කරත් මේ හැම වෘත්තියක් තුලම කරන දේ තමයි පූජා වීම. තව කෙනෙක්ව ජීවත් කරවන්නට, තව කෙනෙක්ව සුවපත් කරන්නට අපි පූජා වීම. ඉතින් එහෙමනම් මේ පූජා වීම ඇත්තටම අවංකවම හදවතින්ම තව කෙනෙක්ව ජීවත් කරවන්නටයි මම මේ පූජා වීම කරන්නේ කියන එක. ඒ වගේම දෙවියන්ව මන්තුල ඉන්න ඒ දෙවියන්ව දෙන්නට, ඒ දෙවියන්ව ජීවත් කරවන්නටයි මම මේ දේ කරන්නේ කියලා හිතලා කෙරුවොත් එතන තියෙන්නේ පුදුමාකාර ප්‍රීතියක්, පුදුමාකාර සතුටක්. ඒ පිදීම පුදනකොට අපි සල්ලි වලට නෙමෙයි පුදන්නේ. අපි මිලදී අපේ සේවය, අපේ වොලන්ටරි අපි දෙන්නේ, අපි හදවතින්මයි දෙන්නේ, අපිව දිය කරලායි අපි අනිත් කෙනාට දෙන්නේ. ඉතින් එතකොට අපි යමක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඉතින් මෙන්න මේ ආකාරයට අපි දෙනකොට ඒ දීම තුල අපි දන්නවා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් තමුන්ගේ දරුවන්ව ජීවත් කරන මොන තරම් මහන්සි වෙනවද. උදයක් රැයක් දවාලක් නැතුව හම්බ කරලා මැෂින්ස් වගේ වැඩ කරලා තමයි ඒගොල්ලන් දරුවගේ ජීවිතේට සතුට දෙන්නේ, දරුවව ඉස්කෝලේට අරින්නේ, දරුවගේ අවශ්‍ය අනාගතේ ගොඩනගන්න අවශ්‍ය දේවල් කරන්නේ. මෙන්න මේ ආකාරයට එහෙමනම් අපි ඒ අම්මයි තාත්තයි දීම තුල ඒ අය බලාපොරොත්තු වෙන්නේ නැහැ මට ආයෙ රිටර්න් දෙන්න කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලන් දෙන්නේ හරි සතුටකින්. ඒක තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ සතුට. එහෙමනම් රත්තරන් අම්මලා තාත්තලා දුවලා පුතාලා අපි හැමෝම එකතු වෙලා, අපි ස්වාමීන් වහන්සේලා අපි හැමෝම එකතු වෙලා කරන්නේ එහෙමනම් අපේ ජීවිතයේ පුද දෙන එක. ආදරෙන් අපි පුද දෙමු. ඒ පුද දීම තුල ස්වාමීන් වහන්සේ අපට තෑග්ගක් දෙනවා. ඒ තමයි හදවතේ ප්‍රීතිය. එහෙනම් ඒ හදවතේ ප්‍රීතිය අදත් හෙටත් හැමදාමත් භුක්ති විඳින්නට
ඔබටත් මටත් අපි හැමෝටම වාසනාව භාග්‍ය ආශිර්වාදේ ලැබේවා. ජේසුගේ පිහිටයි. ඔබට ජයම ජය.